සද්ධාවන්ත කාරුණික පින්නතුනි, අපි මුලිනුත් පින්නතුලාට මතක් කළා, අද ඇසලපුර පසළොස්වක් පොහෝ දවස. ඇත්තටම තුරුණුවන්ම පහළ වෙච්ච දවස තමයි ඇසලපුර පසළොස්වක් පොහෝ දවස කියලා කියන්නේ. එදා අපි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කරලා මහා බ්‍රහ්මයාගේ ආරාධනාව පරිදි ධර්ම දේශනා කරන්න තීරණය කළා. උන්වහන්සේට බ්‍රහ්ම රාජයා ආරාධනා කරනකොටම හිතට ආවි කවුද? ආලාර කාලාම උද්දක රාම්පුත්ත. එදා ගිහි ගෙයින් නික්මිච්ච වෙලාවේ, මහා අභිනිෂ්ක්‍රමණය කරපු වෙලාවේ, උන්වහන්සේට ලෞතුරා බුද්ධ රාජ්‍යයට මෙන්න මේ පිළිවෙතයි සම්පූර්ණ කරන්න ඕන කියලා අදහසක් තිබුණේ නැහැ. උන්වහන්සේ සතර පෙර නිමිති දැකලා ගිහි ගෙයින් නික්මුණා. උන්වහන්සේ කල්පනා කළා, ලෝතුරා අභිසම්බෝධිය පිණිස මම මොකද්ද කරන්න ඕන? ඒ කාලේ බොහෝම ප්‍රකටව හිටපු තාපසෙත් තමයි ආලාර කාලාම. එතුමා ළඟට ගියා. එතුමා 29 වැනි වියේ පසුවිච්ච මේ තරුණයාට, බෝසත් තරුණයාට, ආකාසානංචායතන බඹතලයේ දක්වා යන්නට භවනා මාර්ග ඉගැන්වුවා. ඉතින් මේ ආකාසානංචායතන බඹතලයට යන්න දැන් අපි ධර්මයේ තුල තියෙන ආනාපාන සතිය පාදක කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒ කාලේ වෙනත් සමත ක්‍රමයකින් තමයි ආකාසානංචායතනයේ දක්වා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමයේ ගැන්නවා ඉතාම ක්ෂණිකව මහබෝසතාණන් වහන්සේ ආකාසානංචායතන බඹතලයේ දක්වාම සිත දියුණු කළා. ඉතින් ඇවිල්ලා කිව්වා, ඒක බොහොම සුළු වෙලාවකින් වගේ ආලාර කාලාමට කිව්වා, දැන් මම මේක සම්පූර්ණ කළා. ඉතින් කරුණු විමසලා බැලුවා, සැබෑවටම සම්පූර්ණ කරලා. එවෙලේ මෙතුමා තීරණය කළා, දැන් ඔබයි මමයි දෙන්න ආසන දෙකක ඉන්න ඕන නෑ. ඒ කියන්නේ සමාසනේ ඉන්න ඕන. ඔබතුමා මට වඩා පහත් ආසනයක ඉන්න ඕන නෑ. මොකද මමත් මේක තමයි සම්පූර්ණ කරලා තියෙන්නේ. එහෙනම් අපි දෙන්නාම එක සමාසනේ වැඩ ඉඳගෙන, සමාසනවල වැඩ ඉඳගෙන මේ ශිෂ්‍යයන් හික්මෝමු. උන්වහන්සේ ටික දවසක් එතන සිටියා. නමුත් උන්වහන්සේ කල්පනා කළා, මම මේ ගිහි ගෙයින් නික්මුනේ මේ වගේ නැවත කවදා හරි උපදින තැනක උප්පත්තිය ලබන්න නෙවෙයි. එහෙමනම් මගේ ඒකායන පරමාර්ථය මේ උපත, මේ ජාතිය නැති කිරීම, මරණය නැති කිරීම. ඒ නිසා උන්වහන්සේ තවත් ප්‍රකට තාපසයෙක් හිටියා, උද්දක රාම්පුත්ත. එයා ළඟට ගියා. එයා නේව සංඥා නා සංඥා දක්වාම ඉගැන්වුවා. ක්ෂණික වේ භාවනා මාර්ගය පුරුදු කළා. ඉතින් එතනත් අර විදිහටම සිද්ධ වුණා. උන්වහන්සේ එතන නික්මිලා තමයි ගයා ශීර්ෂයට ගිහිල්ලා මහා දුෂ්කර ක්‍රියාවක් කළේ. මිනිස්සෙකුට හිතන්නවත් බැරි මහා දුෂ්කර ක්‍රියාවක් කළා. නමුත් එයින් ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණා. අන්තිමට භාග්‍යවත් ඒ මහා බෝසතාණන් වහන්සේ මධ්‍යම මාර්ගයේ තේරුම් ගත්තා. මධ්‍යම මාර්ගයේ තේරුම් අරගෙන එදා බුද්ධගයා සුද්ධ භූමියේ ඒ වජිරාසනයේ වැඩ ඉඳගෙන සවාසන සකල ක්ලේශයන් සෝදා හරමින් උතුම් ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. ඉතින් උන්වහන්සේ කළ ගුණ සැලකීමේ තීර්ථයෙන් සත්සති ගත කළා. මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් තමයි උන්වහන්සේ ධර්ම දේශනා කරන්නට අදහස් කළේ. ඒක තින් ධර්මතාවයක්. උන්වහන්සේලා ලෝ පහළ වෙන්නේම වණ කියන්න තමයි. නමුත් බුදුරජාණන් වහන්සේට ඒ උදාහර කටයුත්තට පින්නතුනි ආරාධනාවක් මහා බ්‍රහ්මයාගෙන් ලැබෙනවාමයි. තේ වෙලාවේ දැන් බුදුරජාණන් වහන්සේට දැන් මේ දෙන්න මතක් වුණාට මේ දෙන්න මිය ගිහිල්ලා බඹතලේ. තේ අයට පිහිට වෙන්න පුළුවන් කමක් නැහැ. අෂ්ට දුෂ්ටක්ෂණේ කියලා කියන්නේ එහෙනි. තේහි ගියාට පස්සේ අරූපාවචර බඹතල වලට ගියාට පස්සේ වනහන්න බෑ. ධර්මය අවබෝධ කරගන්න බෑ.
තේ වෙලා උන්වහන්සට මතක් වුණේ අනේ මම දුස්කරක්‍රියා කරන කාලෙ මට උපකාර කරා පස්වක මහනුන්. එහෙනම් පස්වක මහනුන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරනවා කියන අදිෂ්ඨාන කරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධගයා සුද්ධ භූමියේ ඉඳලා ඉසිපතන මිගදායට පාගමනින්ම වැඩම කළේ වැඩම කරලා අද වගේ දවසක තමයි ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝ ඡායංකාමේසු කාමසුකල්ලකාන යෝගෝ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රවෘජිතයා විසින් අත්තල යුතු අන්ත දෙක දේශනා කළා. කාමසුකල්ලිකාන යෝගයත් අත්තකිරමතාන යෝගයත් පැවිද්දා අත්තල අත්තරින්නට ඕන. එහෙනම් ප්‍රවෘජිතයා මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත මධ්‍යම මාර්ගය තේරුම් ගන්නට ඕන කියලා උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිද්ධ කළේ පින්නතුනි අද වගේ ඇසරපුර පතළොස්වක් බොහෝ දවසක. ඊළඟට පින්නතුනි වෙසිතරු ආත්ම භාවයෙන් චුත වෙලා තුසිත දිව්‍ය ලෝකේ මහබෝසතාණන් වහන්සේ ඉපදුනා. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආරාධනාවෙන් පත්මහා බැලුම් බලලා එදා කපිලවත්පුර නුවර සුද්ධෝදන මහරජතුමා නිසා මහමායා දේවියගේ කුසේ පිළිසිඳ ගත්තෙත් අද වගේ ඇසළපුර පතළොස්වක් පොහෝ දවසක. ඒ වගේම පින්නතුනි ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් ශ්‍රමණරුවක් කියන මේ සතර පෙර නිමිති දැකලා ගිහි ගිහි කලකිරිලා අද වගේ ඇසළපුර පතළොස්වක් පොහෝ දවසක තමයි සුද්ධෝදන මාලිගාව අතහැරලා සතර මහා නිධානය අතහැරලා ලැබෙන්න තිබිච්ච සක්විති රජකම අතහැරලා ඒ දවස උපන් රහල් කුමරුන් අතහැරලා අද වගේ දවසක තමයි ලෝක සත්වයාටම පිහිටවීමේ අදහසින් මහා අභිනිෂ්ක්‍රමණය සිද්ධ කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි රාහුල කුමාරයාගේ උපත සිද්ධ වෙලා තියෙන්නේ ඇසළපුර පතළොස්වක් පොහෝ දවසක. ඒ විතරක් නෙවෙයි එදා ගණ්ඩබ්බ රුක්ක මූලේදී යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ වුණේ. ඒ තීර්ථකයන් දමනය කරනු පිණිස ගණ්ඩබ්බ රුක්ක මූලේදී හත්වෙනි වස ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා හත්වෙනි වස යමක මහා ප්‍රාතිහාරය සිද්ධ කළෙත් අද වගේ ඇසළපුර පතළොස්වක් පොහෝ දවසක. ඒ යමක මහා ප්‍රාතිහාරය සිද්ධ කරලා තවතිසා දිව්‍ය ලෝකයට ගිහිල්ලා මුළු ත්‍රිපිටක ධර්මයේ වැඩිම බරක් වැඩිම කොටසක් වන අභිධර්ම දේශනාව ධර්මස්කන්ධ 40,000කින් යුක්ත ප්‍රකරණ වශයෙන් තියෙන ධම්මසංගණී විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤප්ති කතාවත්තු යමක පဋාණ කියන ඒ පරම ගාම්භීර ධර්මය දින 90ක් පුරාවට උන්වහන්සේ දෙවියන්ට දේශනා කරන්නට ආරම්භ කළෙත් අද වගේ ඇසළපුර පතළොස්වක් බොහෝ දවසක. ඒකත් පින්නතුන විශේෂම දෙයක්. ඊළඟට ප්‍රථම සංගීතය බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ප්‍රථම මහා ධර්ම සංඝ සභාව ඒ සංගායනාව පැවැත්වීමට සූදානම් වුණේ අජාසත් මහරජුරෝ අද වගේ ඇසළපුර පතළොස්වක් බොහෝ දවසක. ඒ වගේම ලංකාවේ අරිට්ඨ කුමාරයා ඇතුළු 55 දෙනෙක් වූ සිංහලයන්ගේ පැවිද්ද උපසම්පදාව සිද්ධ වුණේ පින්නතුනේ අද වගේ ඇසළපුර පතළොස්වක් පොහෝ දවසක. ඒකෙනි අදටත් පින්නතුනි මේ ලංකාවේ උපසම්පදා පින්කම් ත්‍රිනිකායිකම උපසම්පදා පින්කම් පැවැත්වෙන්නේ ඇසළ මාසයේ මුල් කරගෙන. ඒකට හේතුව තමයි ඇසළපුර පතළොස්වක් පොහෝ දවසේ තමයි ප්‍රථම උපසම්පදාව මහාන උපසම්පදාව සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් ඒකත් විශේෂයෙන්ම සීකරන්ට ඕන දෙයක්. ඊළඟට රුවන්වැලි මහා චෛත්‍ය රාජයන් වහන්සේ සකස් කරන්නට මංගල මුල්ගල් තබලා තියෙන්නේ අද වගේ ඇසළපුර පතළොස්වක් පොහෝ දවසක. ඉතින් එහෙමනම් මේ වගේ වටිනාම කාරණා රාශියක්
ගෙන් සම්පූර්ණ විච්චපුන් පොහෝ දවසක් තමයි ඇසලපුර පතුලොස්සක් පොහෝ දවස කෙල කියන්න. ඉති එහෙමනම් පින්නතුනි අද දවසේදත් පින්නතුල්ලා ඉතාම හොඳින් සතර සංවර සීලය සුරක්ෂිත වාරක්ෂා වෙන විදිහට සිල්ලකින්න ඕන. පින්නතුනි මේක හොඳට හිතට ගණ්ඩ. මොකද මේ හැමෝටම මේ බණ කියන මටත් බණහන ඔබටත් තමාගේ පිළිසරණ තමාම හදාගණ්ඩ ඕන. දැන් මෙතන මේ දහස් ගානක් පිරිල හිටියත් අන්තිම මොහොතේ පින්නතුනි අපට පිහිට වෙන්නේ අපි පමණමයි. අපේ දරුවෙක්වත් වෙන යම් ඥාතියෙක්වත් මහා බ්‍රහ්මයාවත් කවුරුත් අපට පිහිට වෙන්නේ නෑ. එහෙනම් අපේ පිළිසරණ අපි හදාගණ්ඩ ඕන. ඒ පිළිසරණ හදාගන්න නම් තනියෙන් ගමනක් යන්නට ඕන. ඉස්සර ඔය මීතිරිගල නිස්සරණ වනේ වැඩහිටපු ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේ, මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ නිතරම ප්‍රසිද්ධියේ කියපු වචනයක් තමයි මේ ප්‍රතිපත්ති හැංගිලා සම්පූර්ණ කරන්න ඕන. තනියෙන් සම්පූර්ණ කරන්න ඕන. එහෙමනම් පින්නතුනි මේ පින්නතුනත් ඒක හිතට ගන්න ඕන. ඒක හිතට ගත්තොත් මෙතන මේකට රැල්ලට යන පිරිසක් නෑ. මේ වයසට ගිහිල්ලත් රැල්ලට යන්නනි බලාගෙන ඉන්නේ. ඒකනේ ඔය නිතරම කතා කරන්නේ. එහෙමනම් පින්නතුනි තමා පිළිබඳව චිත්තානුපස්සනාවෙන් තමා පිළිබඳව බලන්න ඕන දවසක්. එහෙම නැති වුණොත් හරීම අපරාධයක්, නිකන් චාරිත්‍රයක් විතරයි. ඒ නිසා මේක මම මේ හැමදාම උදේට අවධාරණය කරන්නේ කටහොල්ලන්න නම් එපා. කටහෙල්ලුවොත් අනිත් අයටත් බාධාවක්. එහෙමනම් විශේෂයෙන්ම සමාදන් මිත්‍ය සීලය, සතර සංවර සීලී සමාදන් මිත්‍ය ශික්ෂාපද ටික ගැන හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කරලා මොනම හේතුවක් නිසාවත් ওই ශික්ෂාපද උල්ලංඝනය වෙන විදිහට කටයුතු කරන්න එපා. මේ පින්නතුල්ලාට ලොකුම භයානකත්වයේ තියෙන කට. කට සංවර වුණොත් අනිශික්ෂාපද ගැන හොයන්න දෙයක් නැහැ. එහෙනම් ප්‍රාතිමෝක්ත සංවර සීලය රැකෙනවා. ඊළඟට පින්නතුනි ප්‍රාතිමෝක්ත සංවර සීලයට ලොකු අනුග්‍රහයක් ඉන්ද්‍රිය සංවර සීලය. ඉතින් ගිහියෝ හැටියට සාමාන්‍යයෙන් අපි ඉන්ද්‍රිය සංවර සීලයකින් තොරවණ ඉන්නේ ගිහි ජීවිතයේ තුළ. ධර්මය තුළම යෙදෙන කෙනෙක් නම් ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්නවා. බොහෝ දුරට ඉන්ද්‍රිය සංවර සීලය අඩුයි. අවුරුද්දකට දවස් 12ක් පින්නතුනේ එකතු වෙලා තියෙන්නේ, හම්බ වෙලා තියෙන්නේ ඉන්ද්‍රිය සංවර සීලය විශේෂයෙන් පුරුදු කරා. අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මේ කය, මනස කියන මෙන්න මේ ඉන්ද්‍රියන් සංවර කරගන්න පුහුණු වෙන්න හොඳම දවස තමයි පොහොය දවස කියලා කියන්නේ. ඉතින් අද වෙනද වගේ රූප දෙහැ බලන්නේ නැහැ. ශබ්ද වලින් එක එක ශබ්ද වලට හැම්කම් දෙන්නේ නැහැ. ශබ්ද රාගය ඇති කරගන්නේ නැහැ. ඒ වගේම සවන සංසර්ගය ඇති කරගන්නේ නැහැ. ඒ වගේම පින්නතුනේ නාසය සංවර කරගන්නවා, දිව සංවර කරගන්නවා. අද මේ ලැබෙන ආහාර පාන රස වුණත් එකයි නැතත් එකයි. ජීවිතේ පවත්ව ගන්නයි ආහාර වේල ගන්නෙ. ඉතින් එහෙම හිත හිත රහ දැනෙනවා, කාටත් රහ දැනෙනවා. හැබැයි රස දැනුණට ඒක හිතට ගන්නෑ. එහෙමයි පින්නතුනි සිල් රකින්න ඕන. ඇඟට දැනෙන විදිහට මාසෙකට එක සැරයක් මේ විදිහට සිල් ගන්න බලන්න. ඒක මැති මේ පින්නතුලාට මොනව නැති වුණත් සුගතිගාමී වෙන්න ඒක ලොකු අවස්ථාවක් වෙනවා. එහෙමනම් ඉන්ද්‍රිය සංවරය හුරු කරගන්න හොඳම දවස තමයි පොහොය දවස. ඒ සඳහා පින්නතුනි සතිය කියන එක තියෙන ඕනේ. සති සම්පජඤ්ඤ සිහියයි නුවණයි දෙක නැත්තම් ඉන්ද්‍රිය සංවර වෙන්න විදිහක් නැහැ. මොකද දැන් මේ ඇත්තන්ට මම සමාදම් කෙරෙව්වද ඉන්ද්‍රිය සංවර සීලේ සමාදියාමි කියලා? නැහැනේ, සමාදම් වෙලා බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ සමාදම් කරවන්න බෑ. කොහොමද අපේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස සමාදම් කරවලා සංවර කරන්න බෑ? ඒකයි කයයි වචනයයි දෙක සංවර කරගන්න මේ ශික්ෂාපද ගොන්නක් පැහැදිලි කළා, දේශනා කළා. හැබැයි පින්නතුනි සිත සංවර කරගන්න සිහියයි නුවණයි අවශ්‍යයි. එහෙනම් හැම වෙලේම සිහිය නුවණ දෙක පාවිච්චි කරන්න ඕන. අර වැසිකිළියට යනකොට, කැසිකිළියට යනකොට, දානය ගන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, සක්මන් කරනකොට හැම වෙලේම සිහියෙන් හිටියානම්
පින්නතුනි අපට ඉන්ද්‍රිය සංවර සීලය රැක ගන්න පුළුවන්. ඊළඟට පින්නතුනි ප්‍රත්‍ය සම්නිසිත සීලය හැමදාම මේවා මතක් කරනවා. අද ආහාර ගන්නකොට අවශ්‍යතාවයේ සලකලා ප්‍රත්‍යක්ෂාක් නොවනේ මේ ආහාර ටික ගන්න ඕන. මම මේ ආහාර ගන්න ජීවිත යාත්‍රා පවත්වා ගන්න විතරමයි. ඇඟ තර කරගන්නවත් අඩු තැන් පුරවන්නවත් ලස්සන වෙන්නවත් ශක්තිය ඇති වෙන්නවත් ඕවා මේවා සඳහන් වෙයි. මම අද ආහාර ගන්න ජීවිත යාත්‍රා පවත්වා ගන්න. ඉතකොට පින්නතුනේ බලන්න අද ආජීවයේ කොච්චර පිරිසිදුද. අද සීලේක පිහිටලා පින්ඩපාත ස්වරූපයෙන් පින්නතුල මේ දානය ලබා ගන්න. ඇත්තටම අද සිංගමනක්. ඉතින් ස්වාමීන් වහන්සේලාගේ ජීවිතේ පරපටිබද්ද. අනුම් මත තමයි අපේ මහාන ජීවිතය යැපෙන්නේ. ඒතර මේ ඇත්තන්ගේ ජීවිතත් එහෙමයි අද. දැන් මෙතන කවුරුත් එහෙම අපහසුතාව තියන අය නැහැනේ. ආහාර වේලක්. නමුත් අද ආවේ මේ ලොකු නෙක්ඛම්මයක්. නෙක්ඛම්මයක් සම්පූර්ණ වෙන උතුම් අවස්ථාවකට මේ පැමිණලා තියෙන පොලි මේ ගිහිල්ලා ඒ අතරතුරෙත් කමටහනක් තුළ ඉඳලා ඒ ලැබෙන දාන ටික ලබාගෙන කොච්චර නිස්සරණයක් තියෙනවද බලන්න එතන. කොච්චර නිවීමක් තියෙනවද බලන්න. හිත යොදණ්ඩයි ඕන පින්නතුන්. හිත යෙදුවොත් තමයි මේ වගේ ආනිසංස. එහෙමනම් මෙන්න මේ විදිහට සතර සංවර සීලේම ආරක්ෂා වෙන විදිහට ඉතාම හොඳින් අද වස් ආරාධනාව තියෙන දවස. ඒ නිසා අද දවසේදී ඉතාම හොඳින් සිල් ආරක්ෂා කරන්නට හැම දිනාටම තුරුණුවන්ගේ අනන්තානුභාව බලෙන් ලැබේවා හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.